රංගන ශිල්පී ඉන්දික ගිනිගේගේ මරණය ගැන මේ වන විට ලොකු කතා පහක් මෙන්ම බොහෝ දෙනෙකුගේ හිතේ විශාල කනකාටුවකුත් ඇති වෙලා තියෙනවා. ඉතින් ඔහුගේ මරණය ගැන සතියන්ත පුවත්පතකට පළවෙලා තිබුණු ලිපියකුයි අපි මේ ඔබ වෙත ගෙන එන්න හිතුවේ. නිරන්තරයෙන්ම රැඳ සිනහව මුහුණ පුරා රැවුණු කැටි රැවුල ඔහුගේ රූ ස්වභාව ගෙන දුන්නේ අමුතුම කලඑළියක්. ඒ නිසා යාළුවන් අතර ඔහු කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණා. පාසල් සමයේ ඉඳන් බොහෝ අය ඔහුට පැවසුවේ ඔබට තියෙන්නේ නළුවෙකුගේ මුහුණ කියා. ඒ තරමට ඔහු ලස්සන ප්‍රියමනාප අයෙක්. කිසිවෙකුටත් නොකීවත් නළුවෙකු වීමේ අවශ්‍යතාවය ඔහුගේ හිත තුළ පැලපදියම් වෙලා තිබුණා. ඔහු පාසල් ගියේ මහනුවර ධර්මරාජ විදුහලට. ඒ විදුහලේ පාසල් නාට්‍ය කණ්ඩායමේ ඔහු ප්‍රබල චරිතයක්. උපතින්ම රැගෙන ආ සුන්දරත්වයට අමතරව රඟපෑමේ හැකියාවත් ඔහු තුළ තිබුණා. නොසිතූ මොහොතක පුංචි දිරේ සුළු චරිතයට පවා රඟපෑමට අවස්ථාව ඔහුට හිමි වුණා. ඔහු ඒ අවස්ථාවෙන් ඔහු උපරිම ප්‍රයෝජන ගත්තා. ඒ නිසා එහි ප්‍රතිඵලය ඔහුට ඉක්මනින් ලැබුණා. කලක් යද්දී ඔහු වෙනට ජනප්‍රිය රංගන ශිල්පීන් ලයිස්තුවේ ඉහළින්ම සිටි කෙනෙක්. එයින් නොනවතුණු ඔහු රිදී තිරයක් ජයගත්තා. විටෙක ඔහු පෙම්වතෙක්, දුෂ්ටයෙක්, තවත් විටෙක විහිළුකාරයෙක්. ඒ ඔහුගේ රංගන ජීවිතයයි. ලැබුණු හැම චරිතයක්ම හැකි උපරිමයෙන් ඔහු රඟපෑවා. ඔහු අධ්‍යක්ෂකවරු පවා පැවසුවේ සෑම චරිතයකටම ඔහු සාධාරණයක් ඉටු කළා කියා. ඒ නිසා මෙරට සිංහල චිත්‍රපටි සහ රසික රසිකාවියන්ගේ හදවත්වල ඔහු නිරන්තරයෙන්ම රැඳුනා. රඟපෑමට අමතරව ගීත ගායනා කිරීම හැකියාවත් ඔහුට තිබුණා. ඒ නිසා කලක් ඔහු රඟපෑම අතර ගීත ගායනයට යොමු වුණා. කාලයාගේ ඇවෑමෙන් මේ සියල්ල වෙනස් වුණා. ඒක ලෝක න්‍යායක්. ඒක ඔහුටද පොදු වුණා. කාලයත් එක්ක ඔහු පරයමින් නවක නළුව කරලියට ආවා. ඒ නිසා පෙර තිබූ ජනප්‍රියත්වය ඔහුට ලැබුණේ නැහැ. ඒත් කිසි දෙයකින් ඔහු දුක්ුණේ නැහැ. ලැබෙන සියලු දේ ඔහු සතුටින් බාරගත්තා. ඔහුගේ වසර කීපයක් තුළ බොහෝ දෙනෙක් ඔහු ගැන කතා නොකළා. ආම වශයෙන් ඔහු ජීවත් වූවාද නැද්ද කියලාවත් කිසිවෙක් දැන හිටියේ නැහැ. යළිත් එක්වරක් ඔහු ගැන බොහෝ අය කතා කිරීමට පටන් ගත්තේ ඔහුගේ 23 වෙනිදා ඉඳන්. ඒ විදිහට කතා කරන්න ගත්තේ රංගනය ගැන නොවේ, ඔහුගේ අවාසනාවන්ත මරණය ගැනයි. ඉන්දික ගිනිගේ නුවර අනිවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු දැනට වසර කීපයකට ඉහත විවාහ වුණා. ඒ ඔහු පුංචි තිරේ ජනප්‍රිය සිටි අවදියේ. ඔහු විවාහ වුණේ කලක් තම ආතරයක තරුණියක් සමගයි. විවාහයෙන් වසරකට පමණ පස්සේ ඔහුගේ පුංචි කැදැල්ලට දියණියක් එකතු වුණා. කලක් ඔවුන් සතුටින් පවුල් ජීවිතය ගත කළා. ඒ විදිහට කලක් ගෙවුණා. ඉන්දිකගේ ජීවිතයෙන් සතුට පලා ගියා. එන්න එන්නම ඔහුට උරුම වුණේ දුක විතරයි. තමන්ගේ ආදරණීය බිරිඳ සහ එකම දුව විදෙස් රටක පදිංචියට ගියා. ඇය තම දියණිය සමග එලෙස ගිය දෙදෙනා අතර වූ විරසකයක් නිසා දෙයන්න අපි හරියාකාරව දන්නේ නැහැ. ඒත් ඇය ඉන්දික අතහැර තම දියණිය සමග ගියා. ඇය එවැනි දරුණු තීරණයක් ගන්න ඇත්තේ ඉවසන්න බැරිව තැන වෙන්නට ඇති. බිරිඳ සහ දියණිය තමන් අතහැර ගිය පසු ඉන්දික තමන්ගේ පියා සමග නුවර අනිවත්ත නව නිවසේ ජීවත් වුණා. ඒ කාල වකවානුව සමග ඉන්දික පුංචි තිරයෙන් විසි වී ගියා. වසර කීපයක් තුළ රඟපෑමට කිසිදු නාට්‍යයක් ඔහුට ලැබුණේ නැහැ. රඟපෑම අතහැරිය ඔහු ගායකයෙකු වශයෙන් ගීත ගායනා කිරීමට පටන් ගත්තා. ඒත් එයින්ද ඔහු හිතූ තරම් සාර්ථක වුණේ නැහැ. ඉන්දිකගේ තවත් ලක්ෂණයක් තිබුණා. ඒ කිසිදු ප්‍රශ්නයක් කිසිවෙකුටත් නොකීමයි. සිතට දරාගත නොහැකි දරුණු ගැටලුවක් වුවද ඔහු තමන්ගේ හිතේම හිර කරගෙන හිටියා. ආම වශයෙන් නිතර තමා ළඟ හිටි පියාටවත් ඔහු ඒවා කිව්වේ නැහැ. එමක් කමක් තේරෙන වයසේ ඉඳන්ම ඔහු එහෙමයි. ඔහු හැම වෙලාවෙම හිතුවේ තමන්ගේ ප්‍රශ්න තමන්ම විසඳාගත යුතු බවයි. මොන ප්‍රශ්න ආවත් ඉන්දික තමන්ගේ යහළුවන්ව අමතක කළේ නැහැ. ලැබෙන හැම අවස්ථාවකම ඔවුන් ඇසුරු කළා. ඔවුන් සමග විනෝද වුණා. ඉන්දික ළඟින්ම ඇසුරු කළ මිතුරන් කීප දෙනෙක් හිටියා. ඔවුන් සමග ගීතයක් ගායනා කරමින් මත් පැන් පොදක් තොලගෑමට ඔහු දැඩි කැමැත්තක් දැක්වුවා. සමහර විට ඉන්දික තමන්ගේ හිත තුළ තියෙන දුක කිසිවෙකුටත් නොකියා ඒ විදිහට යාළුවන් සමග එකතු වෙලා දුක තුරන් කරගන්න ඇති. ඒ විදිහට ලොවටම හිණ අමුණක් පෙන්වුවත් ඉන්දික ඉන්නට ඇත්තේ දරාගත නොහැකි වේදනාවෙන් වෙන්නට ඇති. ඒක මනාව ඔප්පු වෙලා තිබුණේ මීට මාස 6කට පමණ ඉහතදී. ඒ ඔහු කිසියම් ඖෂධ අධි මාත්‍රාවක් පානය කිරීම නිසා එහිදී ඔහුට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර පවා ලබා ගන්න සිදු වෙලා තිබුණා. පහුගිය 23 වෙනිදා ඉන්දිකගේ පියාත් නිවසේ ඉඳලා තියෙනවා. එදා උදේම ඔහු මත්පැන් පානය කරලා තියෙනවා. ඒ මොන කාරණාවක් නිසාද කියලා දන්නේ ඔහු විතරයි. තමන්ගේ පුතා සමහර දිනවලට ඒ විදිහට ඉන්න නිසා පියාය ගැන වැඩි තැකීමක් කරලා නැහැ. ඉන්දික තමන්ගේ කාමරයට වෙලා දොර වහගත්තා. තම ආසම කරන ගීත කීපයකට ඉත ආසාවෙන් සමන් දුන්නා. ඔහු ඒ ගීත දමා තිබුණේ අහල පහල ගෙවල් වලට පවා ඇහෙන විදිහටයි. ඉන්දික ඒ මොහොතේ සිටින්නට ඇත්තේ ජීවිතය ගැන කලකිරීමෙන් වෙන්නට ඇති. ඉතා ශබ්දයෙන් ගීත අසන්නට ඇත්තේ ඒ නිසා විය යුතුයි. ඔහුට තමන්ගේ ආදරණීය පියා, බිරිඳ, දරුවා, සියලුම හිතමිතුරන් පවා එපා වෙන්නට ඇති. ජීවිතය ගැන අන්තිරම කලකිරිලා තවදුරටත් ජීවත් වීමේ ආසාව ඔහුගේ හිතේ නැති වෙන්නට ඇති. මියගිය හොත් ප්‍රශ්න සියල්ලෙන්ම ගැලවී හැකියයි ඔහු බොහෝ දුරට හිතන්නට ඇති. පියා බිරිඳ මෙන්ම තමලෙයින් මෙලොවට ජනිත වූ එකම දියණිය සහ හිතමිතුරන් අනේක වාරයක් ඔහුට මතක් වෙන්නටත් ඇති. ඒත් තවදුරටත් ජීවත් වෙන්නට ඔහු කැමති වෙලා තිබුණේ නැහැ. ඒකාන්තයෙන්ම ජීවිතේ නැති කරගන්නවා කියලා ඔහු හිතන්නේ නැති. කාමරේ හිටලා තින්නේ ඔහු විතරයි. සමහර
විට මරුවාද ඔහු ආසන්නේ ඉන්නට ඇති. ඉන්දික සියාලන්ගෙම සමුගෙන ජීවිතේ නැති කරගන්නට ඇති. ඒ සියල්ල පිළිබඳව දන්නේ මියගේ ඉන්දිකම පමණයි. පැය කීපයක් ගත වෙලා තියෙනවා. කාමරය තුළට ගියපු ඉන්දික කිසිදු ශබ්දයක් නැහැ. වෙනදා ඉන්දික දවල් කාමරයට වී එතෙක් වෙලා ගත කරන්නේ නැහැ. ඉන්දිකගේ පියාට දෙක ප්‍රහේලිකාවක් වෙලා තිබුණා. පුතේ පුතේ කියලා ඔහු කාමරයේ දොරට තට්ටු කළා. ඒත් කිසිදු ප්‍රතිචාරයක් නැහැ. ඔහුගේ හිතට සියුම් බියක් දැනලා තිබුණා. ඔහු දොර කඩා කාමරයට ගිහින් තිබුණේ ඒ විටයි. නුටු දෙයින් ඔහු එක්වරම තැතිගෙන. තප්පර කීපයක් ඔහු ගල් ගහලා ඉඳලා. පුතා වෙනදා වගේ නොවෙයි. කිසිද හැලහැල්මනක් නැතුව වැටිලා. කුමක් ඕන අපුරු දෙයක් සිද්ධ වෙලා තියෙනවා. දරු සෙනෙහස ඉවස ගන්න නොහැකිව ඔහු බෙරිහන් දුන්නා. එහෙත් පුතාගේ පාණය නිරුද්ධ වෙලා කියලා කීනකින්වත් ඔහු හිතන්න නැතුව ඇති. පහම ආදරණීය පුතාව නුවර මහ රෝහල වෙත ගෙන යාමට ඔහු කටයුතු කරලා තිබුණා. ඒත් ඒ වෙනුවට සියල්ල සිදුවෙලා අවසන්. ඉන්දික ගිනිගේ යලි නොයන ගමන් ගිහින් ක්ෂණිකව රංගන ශිල්පී ඉන්දික ගිනිගේගේ මරණය ගැන Facebook සමාජ ජාලා සහ විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය වුණා. ඒ නිසා මේ ගැනම රටම දැනගත්තා. බොහෝ අය දක්ෂ රංගන ශිල්පියෙකු මිය ගියා යයි දුක්කුමින් කිව්වා. මීට පෙර ඉන්දික තවත් එක් දෙයක් කර තිබුණා. ඒ විශිෂ්ට ගණයේ ක්‍රියාවක්. ඔහු තමන්ගේ ඇස් ශ්‍රී ලංකා ආක්ෂිදාන සංගමය වෙත දන් දී තිබුණා. ඒ වෙනුවෙන් ඔවුන් ඉන්දිකගේ දේහය අසල උපහාර පිණිස පත්‍රිකාවක්ද තවා තිබුණා. මරණ පරීක්ෂණයේදී මේ ඇයට ආසන්නතම හේතුව තවමත් හොයාගෙන නැහැ. ඉලනොලත් ආරංචි මාර්ග පවසන්නේ ඖෂධ ආදි මාත්‍රාවක් ලබා ගැනීම නිසා මිය ගිය බවයි. ඒත් තවම ඒ ඔප්පු වී නැහැ. වැඩිදුර පරීක්ෂණය සඳහා ඉන්දිකගේ සිරුරේ කොටස් රස පරීක්ෂක ළඟට යවා තිබෙනවා. තව දින කීපයකින් ඒ ගැන වාර්තාව ලැබෙයි. එවිට රංගන ශිල්පී ඉන්දික මියගිය ආකාරය නිවැරදිව දැනගන්න පුළුවන්. ඉන්දික ගිනිගේගේ දේහය පසුගිය 26 වෙනිදා මහනුවර මහයියා පුදු සුසාන භූමියේ මිහිදන් කෙරුණා. දේහය මිහිදන් කරන්න පෙර ඔහුගේ පියා ආවමංගල සභාවේදී ඉතා හැඟුම්බරව කතාවක් කළා. ඒ මේ විදිහටයි. දරුවාගේ දේහය පියාගේ කර්මතින් ගෙන යාමට සිදුවීම තරම් තවත් දුකක් වේයකට මෙලව නැහැ. ඉන්දික මියගිය දවසේ මටත් ඔහු සමග යාමට හැකි වුණා නම් හොඳයි. නැත්තම් මගේ ජීවිතයේ ඔහු වෙනුවෙන් පුදන්නට තිබුණා නම් හොඳයි කියලායි ඔහු කියලා තිබුණේ. ඉන්දික ඔබ ඉක්මන් වුණා වැඩි. ජීවිතය ගැන තව බොහෝ දේ කල්පනා කළ යුතුව තිබුණා. එසේ වුණා නම් අදටත් ඔබ ජීවතුන් අතර. අපගේ channel එක තාම subscribe කරලා නැත්තම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.